අලුත් වාහන බොහොමයක් අපිට මේ Isofix ටැග් එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි සීට් එක උස්සල වලොත් මේ වගේ කොටසක් නැත්නම් සීට් එකේ මේ වගේ Isofix ටැග් එකක් දකින්න පුළුවන්. එහෙනම් මේ Isofix ටැග්ස් ගැන අපි අද කතා කරන්න හදන්නේ. මේ Isofix ටැග් එක හඳුන්වා දෙන්නේ සේෆ්ටි ඔප්ෂන් එකක් විදියට. ඉතින් නවීන වාහන ගොඩක් ඒවා මේ Isofix ටැග් එක දකින්න පුළුවන්. මේ ටැග් එක දැක්කොත් ඔයගලන් සීට් එක උස්සලා බැලුවොත් එහෙම නැත්නම් සීට් එකේ එක කොටසකින් පැහැදිලිවම මේක දකින්න තියෙනවා මේ වගේ කොටසක්. වාහනවල ගමන් කරන කුඩා ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ ලෝකයේ තියෙන ගොඩක් ආයතන පරීක්ෂණ කරලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ Isofix ටැග් එක නැත්නම් Isofix හෝල්ඩර්ස් හඳුන්වා දෙන්නේ. අතරම Isofix හඳුන්වා දීම සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් වුණත් මේක ලංකාවේ ගොඩක් අය භාවිතා කරනවා නම් දකින්න අමාරුයි. මේකට ප්‍රධානම හේතුව මේ පිළිබඳ නොදැනුවත්කම වගේම මේ Isofix ටැග් එක භාවිතා කිරීමට අවශ්‍ය අනිකුත් කොටස් උපාංග ලංකාවේ අලෙවිය අඩු වීම. Isofix ටැග් එක ඇත්තටම හඳුන්වා දෙන්නේ මේ වගේ චයිල්ඩ් කා සීට්ස් වාහනයට සවි කිරීමට. ඉතින් චයිල්ඩ් කා සීට් එකක් හවි කිරීමේ ප්‍රධානම අරමුණ වාහනය ගමන් කරන අයගේ ආරක්ෂාව. ඉතින් මේ පේන ආකාරයට ඔයගලන්ට පුළුවන් චයිල්ඩ් කා සීට් එකක් මේ Isofix හෝල්ඩ් එකට සම්බන්ධ කරගන්න. ඉතින් චයිල්ඩ් කා සීට්ස් ඇත්තටම ගත්තොත් ළමයින්ගේ වයස, වයස සහ උස ඒ හැම දෙයක් එක්කම සම්බන්ධ කරලා ඒක ප්‍රමාණයන් අනුව මිලදී ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිලදී ගැනීමේදී ඇසේ මට්ටම ඒ වගේම උස මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙහෙම මිලදී ගැනීම ප්‍රධාන හේතුවක් තමයි අනතුරකදී අපි මේ දකිනවා වගේ සයිඩ් ඉම්පැක්ට් එකකදී එහෙම නැත්නම් වාහනයේ අනතුරට ලක්වීමේදී හිසට සහ අනිකුත් කොටස් වලට අනතුරු සිදු වෙන්න පුළුවන් වාහනයේ තියෙන සාමාන්‍ය ආරක්ෂක පටි ඔස්සේ. ඉතින් ඒ ආරක්ෂක පටි වලින් ආරක්ෂාවක් සැපයීම අඩු නිසා තමයි අපි මේ Isofix වගේ තාක්ෂණයන් සහ චයිල්ඩ් සීට්ස් භාවිත කිරීම ලෝකේ ගොඩක් වාහන නිෂ්පාදනයකරුවන් ඒ වගේ වාහන භාවිත කරන්න අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් Isofix වලට සපෝට් කරන චයිල්ඩ් කා සීට් එකක් ඔයගලනුත් මිලදීගෙන තියෙනවනම් ඔයාලට හරිය ලේසියි මේ Isofix ක්ලිප් යූස් කරන්ඩ ඒ චයිල්ඩ් කා සීට් එක සම්බන්ධ කරන්නේ. ඉතින් මේ දකින්න Isofix ක්ලිප් එකකට අපි චයිල්ඩ් කා සීට් එකක් සවි කරන විදිය. මේක බොහොම පහසුයි චයිල්ඩ් කා සීට් එකේ. ඇත්තටම අපිට යාට දකින්න තියෙනවා Isofix සීට්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයේ මේවායි කොටස් දෙකක්. ඉතින් මේ කොටස් දෙක බොහොම පහසුවෙන් ක්ලිප් කරලා අපිට පුළුවන් චයිල්ඩ් කා සීට් එකට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත්තට පස්සේ අපිට තර්ඩ් Isofix පොයින්ට් එකක් වාහනේ ලබා දීලා තියෙනවා නම් ඒකටත් වාහනේ බෙල්ට් එකක් ආධාරයෙන් අපිට පුළුවන් මේ චයිල්ඩ් කා සීට් එක සම්බන්ධ කරන්න. අපි මේ දකින්නේ චයිල්ඩ් කා සීට් එක මේ Isofix ක්ලිප් එකට බොහොම පහසුවෙන් සම්බන්ධ කරගන්න ආකාරය. ලෝකයේ ළමුන්ගේ උසානුව සෙන්ටිමීටර 130ක් දක්වා වන ළමුන් චයිල්ඩ් කා සීට්ස් එකක් ආධාරයෙන් වාහනේ ගෙන යාම අනුමත කරනවා. ඉතින් මේ උස සෙන්ටිමීටර 150 දක්වත් ඉහළ ගයක් වෙනකන් සමහර ආයතන රෙකමන්ඩ් කරනවා. මේ දේවල් වලට හේතුවක් වෙලා තියෙන්නේ වාහනේ තියෙන සාමාන්‍ය සීට් බෙල්ට් එක කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නොවීම. ඉතින් ඒ සඳහා Isofix කියන්නේ හොඳ සොලූෂන් එකක්. ඉතින් මේ ඔයගලන්ට පේන විදිහට Isofix සපෝට් කරන කා සීට් එක පහසුවෙන්ම මේ ක්ලිප් එකට සම්බන්ධ කරන්න පුළුවන්. Isofix සීට්ස් ගත්තොත් සාමාන්‍යයෙන් පසුපස කොටසින් බෙල්ට් එකකින් තර්ඩ් Isofix පොයින්ට් එකට මෙන්න මේ වගේ ක්ලිප් එකකින් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ බෙල්ට් එක නැත්තම් අපිට දකින්න පුළුවන් සීට් එක චයිල්ඩ් සීට් එකට පල්ලහින් පොඩි ආධාරයක් තියෙනවා පල්ලහට දිගහැරලා වාහනේට බිමට හිර කරන්න. චයිල්ඩ් සීට් සාමාන්‍යයෙන් වාහනය ගමන් කරන වාහනේ රැගෙන යන දරුවාගේ අනුව ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් වයස සහ ප්‍රමාණය හැම දෙයක් එක්කම මිලදී ගන්න චයිල්ඩ් සීට්ස් ගොඩක් ඒවා මේ Isofix වලට සපෝට් කරනවා. චයිල්ඩ් සීට්ස් ගොඩක් නිෂ්පාදනය කරන්නේ ලෝකේ ජනප්‍රිය ආයතන. ඉතින් ඒ ආයතන වලින් Isofix සපෝට් කරන චයිල්ඩ් සීට් එකක් අපිට මිලදී ගන්න පුළුවන්. ලංකාවේ නම් ගොඩක් අඩුයි අපිට Isofix පිළිබඳ දැනුම. ඒ වගේම Isofix යූස් කරනවා නම් ලංකාවේ දකින්න ගොඩක් අඩුයි. ඉතින් වාහනවල අපි ගොඩක් අය දන්නේ නැති දේවල් ගැන අපි හැමදාම කතා කරනවා Hi-Tech SL channel එකේ. ඕගලුණුත් subscribe කරලා නැත්නම් අපේ Hi-Tech SL channel එකට දැම්ම subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. ඕගලගේ අදහස් යෝජනා අපේ මේ comment section එකේ එහෙම නැත්නම් අපේ Facebook පිටුවේ අපිත් එක්ක බෙදා හදා ගන්න. එහෙනම් නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි හම්බ වෙනකන් අපි ගිහින් එන්න අපි Hi-Tech SL team එක.